සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් අපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රීදුරේ අභියෝගයට ලක්කරමින් අධිකරණයට පෙත්සමක්. හාවස්ත් 2018 කෘෂි ප්‍රදර්ශනය විවෘත කෙරේ. සමන් රත්නප්‍රියගේ ප්‍රකාශය ගැන විශේෂ විමර්ශනයක්. නැති වූ දුරකථනය සොයාදින්න වෙබ් අඩවියක්. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා. රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කළේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ශර්මිලා ගෝණවල අනායයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සමාගමක් වන ලේක් හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිෂර්ස් සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව පෙත්සම්කාරිය පවසනවා. එම ආයතනය පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවට පෙත්සම්කාරිය චෝදනා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඊ ව්‍යවස්ථාව අනුව රජය සමග ව්‍යාපාරික ගිණුම්වලට එළඹීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වලක්වා ඇති බව පෙත්සම්කාරිය පවසනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වලකාලමින් කුවෝ වොරොන්ටෝ රීඩ් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජ්කාරියවසම් මහතා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙහි වග උත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා. හාවස් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යංශයයි එය සංවිධාන කරන්නේ. හාවස් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. මෙම ප්‍රදර්ශනය ලබන 16 වනදා තෙක් පැවැත්වෙනවා. ප්‍රදර්ශන කුටි ආහාර අලවිසල් පළතුරු හා එළවලු අලවිසල් ආදී අංශ ගණනාවකින් එය සමන්විතයි. දෙස් විදේශ කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් ඊට එක්ව සිටිනවා. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට දෙක් වුණා. කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්තුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හමුදා බහරේ තිබූ නැගෙනහිර පළාතේ පෞද්ගලික ඉඩම් අයිතිකරුවන්ට ලබා දීමේ පළමු අදියර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා. යුද ගැටුම් පැවති සමයේ මෙම ඉඩම් හමුදාව වෙත පවරාගෙන තිබුණා. එම ඉඩම් යළි ලබා දීම නැගෙනහිර පළාත් තාණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් තාණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. වසර 30කට වැඩි කාලයක් ජාතික ආරක්ෂාව මුල් කරගනිමින් පවරාගෙන තිබූ මෙම ඉඩම් ආරක්ෂක අංශවලද අදහස් ලබා ගනිමින් මුදා හැරීම සිදු කෙරෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුතුර්, කුච්චවේලි, කන්තලේ ප්‍රදේශවල හමුදාව යටතේ තිබූ ඉඩම් අයිතිකරුවන් වෙත ලබා දීම සිදු කෙරුණා. එම ඉඩම් මුදා හැරීමේ ප්‍රකාශය රෝහිත බෝගොල්ලාගම මහතා වෙත ලබා දීම නැගෙනහිර ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතින් සිදු කෙරුණා. මෙම වැඩසටහනේ දෙවන සහ තුන්වන අදියර ලබන 19 සහ 26 යන දිනයන්හිදී ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල ඉඩම් මුදා හැරීමට නියමිත බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ. අවුරුදු 30ක කුරීර යුද්ධයකින් පසුව අද නැගෙනහිර පළාතේ යුද හමුදාව විසින් ඔවුන්ගේම තීරණය ප්‍රකාරව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමේ පරිදි හොඳ තක්සේරුවකින් යුතුව මෙතෙක් යුද හමුදා විසින් භුක්ති විඳින්නට යෙදුණු පුද්ගලික ඉඩම් සහ රජයට සම්බන්ධ වෙනත් කටයුතු වලට ලබා ගත හැකි ප්‍රයෝජනට ගත හැකි ඉඩම් කට්ටි කීපයක් මේ මංගල අවස්ථාවේ නිදහස් කරන සුභ අවස්ථාවටයි අපි ඇවිල්ලා තිබෙන්නේ. මේ අතර ඉඩම් ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද අදහස් පළ කළා.
ඉඩං හිමියන්ගේ අයිතිවාසිකම් ලබා දිය යුතුයි කියන එක ජනාධිපතිතුමාට පෙනුණා. මහජන නියෝජිතයන් සමග සම්බන්ධ වෙලා එතුමා හමුදාවට කරුණු පැහැදිලි කරලා දීමෙන් අනුතුරුව ත්‍රිවිධ හමුදාවම වගකීම බාර අරන් මම බොහොම සතුටෙන් කියන්න කැමතියි මේ වෙනකොට පෞද්ගලික අයගේ ඉඩං 97%ක් හමුදාවෙන් නිදහස් කරලා තියෙනවා. ලිබියාවේ ගඩාෆිමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඝාතනය වන බවට පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය ඇතුළු කිහිප දෙනෙකු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවට අවධාරණය කෙරෙනවා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම පොලිස් මූලස්ථානයටද විවිධ පාර්ශ්ව පැමිණිලි කර තිබෙනවා. එම ප්‍රකාශය පිළිබඳව විවිධ තැන්වලදී අදත් අදහස් පළ වුණා. මතක තියාගන්න කියලා අපි කියනවා සිරිසේන මහත්තයාට. ලිබියාවේ ගඩාපිටත් සල්ලි තිබුණා, තෙල් තිබුණා, ආණ්ඩු බලය තිබුණා, විධායක බලයක් තිබුණා, හමුදා පොලිසිය හැම එකක්ම හිටියා. රටේ මිනිස්සු තෙල් නිකන් දුන්නා. අන්තිම රටේ මිනිස්සු තමයි බින්ගෙකින් එළියට ඇදලා පිහෙන් ඇනලා වෙඩි තියලා මරලා දැම්. මේ කරන්න හදන්නේ අර රාබී කරේ රාජ්‍යන්වල ඇති වුණ අස්ථාවර තත්ත්වය මේ රටෙත් ඇති කරලා රට ලේ විලක් කිරීමේ ක්‍රියාදාමය තමයි මේ සිද්ධ කරන්න යන්නේ. මේ අරගෙන යන ක්‍රියාදාමය අපි කියන්න කැමති කරුණාකරලා මේ සමරත්නප්‍රිය මහත්මයාට විරුද්ධව ගන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි පොලිසියට මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. රත්නප්‍රිය උන් නැහැ කියනවා ලේ හොල්ලනවලු හතර පහ දිනක් මැරෙයිලු. මුජිබර් රහමන් මන්ත්‍රීවරයා කියනවා ගඩාපි ලිබියාවේ ජනාධිපතිතුමා මරාපු විදිහට අපේ ජනාධිපතිතුමාත් මරනවලු. මම ඉතාම කනගාටුයි. ලෝකෙම හිටපු පිළිගත්තු නායකයෙක් මරලා දානකොට මුළු මුස්ලිම් ලෝකෙම රටවල් නායකයෝ කම්පාවට පත් වුණා. ඒක දන්නේ නැද්ද මන් දන්නේ නැහැ. මුජිබර් රහමන් මන්ත්‍රීවරයා මම දැක්කා. මේ තර්ජනය කරනවා මුජිබුර් රහමන් කියන මන්ත්‍රීවරයා, හර්ෂද සිල්වා කියන මන්ත්‍රීවරයා, චම්පික රණවක් කියන මන්ත්‍රීවරයා, සමන් රත්නප්‍රිය කියන පුජ්‍යලය, තව ගෑනු කෙනෙක් ෂර්මින්ද මොකද්ද කියලා. ජන ජීවිතය අඩාල කරන්න, රටේ කලබල ඇති කරන්න, ජනාධිපති මන්දේ වඩලන්න, ජනාධිපති එළියට දාලා කොහොමද මෙහෙම බලයක් දෙන්නේ මේගොල්ලන්ට? මේවා සාපරාධී ක්‍රියා. සමන් රත්නප්‍රිය ඩොලර් වලට තමගේ මෑනියන් නුවද අලෙවි කරන්න පුළුවන් ගණේ පුද්ගලයෙක්. ඒ අයට විරුද්ධව ඉතාම දැඩි ක්‍රියාමාර්ග ගන්ට කියලා අපි ජනාධිපතිතුමාට ලිඛිතව දන්වලා තියෙනවා. මේ තරම් ලේහලපු රටක නැවත ජනතාවට ලේහලන්න එන්නයි කියලා ආරාධනා කරනවා නම් යම් කිසි පුද්ගලයෙක් ඔහු අනිවාර්යයෙන්ම විනිසුරුවරයකට ඉදිරිපත් කිරීමට පෙර මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ පිටිපස්සේ හිටියේ මේ සමන් රත්නප්‍රිය ඇතුළු මේ රාජ්‍ය නොවන නඩයද කියනක අපට පැහැදිලි සැකයක් මතුවෙනවා. මේ සඳහා උදව් කරන, මග පෙන්වන, මිල මුදල් සපයන, ඒ සඳහා වැඩ කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමාට ප්‍රකාශ කරනවා කරුණා කරලා මේ පුද්ගලයෝ පිළිබඳව හොයා බලන්න. මේ අතර සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රකාශය පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් මත පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පිවිතුරු හෙළවරුමේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා. ඔහු එම පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ සමන් රත්නප්‍රිය අය රට තුළ අරගලයක් නිර්මාණය වන හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බවයි. ඒ අනුව විශේෂ විමර්ශන ඒකකය අදින පැමිණිලිකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් හා තවත් ප්‍රකාශ කීපයක් සටහන් කරගෙන තිබෙනවා. අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහ යටතේ කරුණු වාර්තා කර තිබෙනවා. සමන් රත්නප්‍රිය මහතා අදාළ ප්‍රකාශයේ සිදු කළ බව කියන මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී නාලිකාවලින් ලබා ගැනීම සඳහාද අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. ළඟ තියෙන තොරතුරු සියල්ල අපි ඔවුන්ට ඉදිරිපත් කළා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ විමර්ශන කටයුතු ඉදිරියේදී බොහොම පැහැදිලිව බොහොම ස්වාධීනව විමර්ශන කටයුතු සිදු වෙයි කියලා. සමන් රත්නප්‍රිය කරුණු ලබන ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 114-115 යන රාජ්‍ය විරෝධී වරදටත්, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ වූ වරදකටත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 වගන්තියටත් වැටෙන සාපරාධී ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය සාවද්‍ය තොරතුරු මත පදනම්ව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට ආර්ථිකය පිළිබඳ අසත්‍ය අර්ථකථනයක් ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරනවා. මහබැංකු අධිපතිවරයා මුණ ගැසී මෙරට ආර්ථිකය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගන්නයි මන්ත්‍රීවරයා තානාපතිවරියගෙන් ඉල්ලා සිටියා. ඒ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී අනුර ප්‍රියදර්ශන යාපා, සිසිර ජයකොඩියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස්
අදහස් පළ කළා. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිතුමිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා එතුමියගේ ප්‍රකාශනය පිළිබඳ පැහැදිලි දැනීමක් ලැබුණා. මම ඉතාම පැහැදිලිව එතුමියට සඳහන් කරන්නට කැමති වෙනවා. අපේ රටේ ආර්ථික අර්බුදයේ උග්‍ර වෙලා සෑම අංශයක්ම චප්ප චපිරි වෙලා රුපියල මස්තබාල්දු වෙලා සමස්ත ආර්ථිකය කුල්ල කුජීතු වෙලා ඒක කරපු අයගේ හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා ඉන්නවා කියන එක මං රටේ ජනතාවට අපේ තේරෙන භාෂාවෙන් කිව්වා. ඒ නිසා ආර්ථික ව්‍යසනය ආරම්භ වුණේ යාපාන රජය ආරම්භ කරලා මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලයා සමග ආර්ථික අර්බුදය මහින්ද රාජපක්ෂ රට බාර ගැනීමෙන් කියන ඇමරිකන් තානාපතිතුමියගේ ප්‍රකාශය සාවද්‍යයි. එය නිවැරදි කර ගැනීම සඳහා එතුමියට ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිතුමා සමග සාකච්ඡාවකට සහභාගි වෙන ලෙස අපි එතුමියට කාරුණිකව දැනුම් දෙන්නට කැමති වෙමි. ආචාර්ය හරිචිත් සිල්වා මන්ත්‍රීතුමා කියලා තියෙනවා ලංකාවට මෙහෙම මොහොතේ ණය ලබා ගන්න බෑ කැබිනට් අනුමැතියක් නැතුව සහ මුදල් අමාත්‍යවරයෙක් වැඩ කරන්නේ නැතුව. ඒක සාවද්‍ය අදහසක්. මම ඉදිරිපත් කරන්න කැමති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අංක 82 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩ ප්‍රස්තාව සලස්සලා තියෙනවා. අදිසි අවස්ථාවක ණය ලබා ගන්න විසර්ජන බලතක් අනුමත නූණු වෙලාවක ලංකාවේ පිටත සායින තුලත වියදම් සඳහා ණය ලබා ගැනීමට විශේෂ විධිවිධාන පනතක් ඉදිරිපත් කළා තියෙනවා 1980 දෙකේ අංක 40 දා. මේ නිසා ලංකාවේ ණය ගෙවීම සඳහා හෝ ලංකාවේ වියදම් කිරීම සඳහා හෝ අවශ්‍යතාවයට විධිවිධාන අනුව සලස්සලා තියෙනවා. මේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඉදිරියේ රවි කරුණානායක මැතිතුමා නැවත මුදල් අමාත්‍යවරයා බවට පත් කරනවා කියලා තමයි දැන් යෝජනා වෙලා තියෙන්නේ. ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටින කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් සිදුවෙච්ච දූෂිත අක්‍රමිකතා පිළිබඳව අල්ලස් දූෂණ කොමිසමට අපි පැමිණි රහසක් ඉදිරිපත් කළා. මෙවැනි තැනැත්තෝද ඉදිරියේදී මුදල් අමාත්‍යවරු බවට පත් වෙන්න හදන්නේ කියන ප්‍රශ්නය තමයි මේ රටේ ජනතාවට තියෙන්නේ. පැවති රජයේ රටේ ආර්ථිකය කාබාසිනියා කර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති යුක්තියට හඬක් මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. 2014 අග වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 8ක් අපේ රටේ තිබුණා විදේශ සංචිත හැටියට. විවිධ ආකාරයට ඒක කාබාසිනියා කරගෙන අවුරුදු 4කට අඩුවෙන් කාලයකදී ණය තොගය ට්‍රිලියන 7 සිට ට්‍රිලියන 12 දක්වා වැඩි වෙලා තිබුණා. පොලි අනුපාත සියල්ලම බැඳුම් කර වංචාවෙන් පස්සේ ඉතා දරුණු ලෙස ඉතා ඉක්මනින් වැඩි වුණා. 131කට තිබිච්ච රුපියල 2014 අග වෙනකොට රුපියල් 181කට යනවායි කියලා කියන්නේ රුපියල් 50කින් ගෙවන සෑම ඩොලරේටම වැඩි වෙනවා අපි ගෙවිය යුතු මුදල. අද අපිට තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක්. මැතිවරණයක් අවශ්‍යයි. ස්ථාවර රජයක් තියෙනවා නම් මේ ආර්ථිකමය ප්‍රතිපත්ති නැවත වරක් අපට ඔබින විදිහට යොමු කරලා ඒ ප්‍රතිපත්ති හරහා මේ වාසීන් අපිට ලබා ගන්න පුළුවන් වෙන බවත් අපි කියලා දුන්නා. සිංගප්පූරු ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව රට හමුවේ හෙළිකරන ලෙසත් රටට අහිතකර මෙම ගිවිසුමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව කමිටු නිර්දේශ යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ඉල්ලා සිටිනවා. මේක තමයි මලික් සමරවික්‍රම අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් යුතුව සමන් රත්නප්‍රියල සාධාරණ සමාජවල වල සජ්ජායනා මැද්දේ අස්සම් කරන ලද්දා වූ සිංගප්පූරු ගිවිසුම 1815 මේ රට ගිවිසුමක් ගහලා පාවලා දුන්නා නම් අන්නේ ගිවිසුමට වඩා මේ සිංගප්පූරු ගිවිසුම භයානකයි. සදාකාලිකව ගිවිසුමකින් රටේ අනාගතය ලියලා දෙනකොට ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු අවම දේවන කැබිනට් මණ්ඩලයවත් නිසි ආකාරයෙන් දැනුවත් කිරීමකින් තොරව රැවටීමකින් තමයි මේක අස්සම් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තාම නිකුත් වී නැති නමුත් ජනාධිපතිතුමාට බාර දුන්නා වූ ඒ කමිටු වාර්තාවේ මේ සියලු කරුණු සඳහන් වෙති කියලා. අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ කමිටු වාර්තාව රට හමු වෙති යන්නේ කියලා. දැන් ලිබරල් වාදීන් කියන ඇයට තියෙන ප්‍රචෝදනාව තමයි ඔවුන් වෙන රටවල් කොල්ල කන්න වෙන රටවල සම්පත් ශ්‍රමය සූරා ගන්න කටයුතු කරනවා කියන එක. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කරේ ඒක නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා කරේ මේ රට ලිබරල් වාදීන්ට කොල්ල කන්න සුදුසු විදිහ සකස් කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත් සිංගප්පූරු ගිවිසුමේ හරි ඉන්දියානු වෙළඳ ගිවිසුමත් එක්ක හරි අපේ රටට වාසියක් ගන්න උත්සාහ කළා නැහැ. ඔහු උත්සාහ කළා තියෙන්නේ මේ ගිවිසුම හරහා මේ රටේ වෙළඳපොළ වෙනත් ජාතිකයන්ට අත් කරලා දීම තමයි ඔහුගේ ක්‍රියාදාම වෙලා තියෙන්නේ. ඒ නිසා ඔහු ලිබරල් වාදීක් නෙමෙයි. ඔහු මොනවාදීද කියන එක වෙනම හොයන්න වෙනවා. එදා අපි යටත් උනේ සුද්දට විතරයි. නමුත් සිංගප්පූරු ගිවිසුමේ අපි තාක්ෂණික කරුණු සහිතව ඔප්පු කරලා පෙන්නුවා සමස්ත ජාත්‍යන්තරයටම අපේ රට පාවා දෙන ගිවිසුමක් මේක කියලා. ඒ නිසා මේ කමිටු වාර්තාව තුළ
මහජනතාව දැනගත යුතු කාරණා තියෙන සියල්ල කිසිදු හැඟවීමකින් තොරව ප්‍රසිද්ධියට පත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියල්ල කළත් වැඩක් වෙන්නේ නැහැ මේ වැරද්ද කරපු අයට දඬුවම් දුන්නේ නැත්තම්. අපිට පැහැදිලිව පෙවුණා කිසිදු වෙළඳ ප්‍රතිපත්තියක් නැතුව මේ රටේ ඉන්න පුරවැසියන්ගේ අයිතීන්, මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවගේ රැකියාවන් විදේශ රටවල් වලට කිසිම හිරිකිතයක් නැතුව ලබා දෙන්න උත්සාහ කෙරුවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගිවිසුම් ගත බීම සඳහා හොර ජාවාරම් කරපු පුද්ගලයෝ රටට හෙළිවිය යුතුයි. මේ ගිවිසුමට සම්බන්ධව මේ රට පාවා දීමට කටයුතු කරපු සියලුම නිලධාරීන්ට විරුද්ධව රජයක් හැටියට මේ ජනාධිපතිවරයා හැටියට එතුමාට ගත හැකි උපරිම දඬුවම් දීම සඳහා යොමු කළ යුතුයි. වත්මන් පරිපාලනය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය මාස 10ක කාල සීමාව තුළ රුපියල් මිලියන 146ක ආලාභයක් ලබා ඇති බව එම සමාගමේ මූල්‍ය ප්‍රධානි මුදිත තමානගම මහතා කොළඹ විශේෂ මහාධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ විශේෂ මහාධිකරණයේදී අද විභාගයට ගෙනුණා. එහිදී සාක්ෂි ලබා දෙමින් මුදිත තමානගම මහතා ප්‍රකාශ කළේ ගාමිණී සෙනරත් මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010-2014 වසර දක්වා කාලය තුළ එම සමාගම රුපියල් බිලියන 18ක ලාභයක් වාර්තා කර ඇති බවයි. එහෙත් වර්තමානයේ ලිට්‍රෝ ගෑස් සමාගම පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළා. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ මිනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනෙනවා. ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි සාක්ෂිකරු මෙම ප්‍රකාශය සිදු කළේ. 2014 වසරේ සිට 2015 දක්වා කාල සීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභය රුපියල් බිලියන 10ක් දක්වා අඩු වී ඇති බව සාක්ෂිකරු අධිකරණයේදී පිළිගත්තා. රුපියල් බිලියන 4ක් වටිනා ගෑස් සිලින්ඩර මිලදීගෙන ඒවා ගබඩා කර තිබීම අකාර්යක්ෂම පාලනයක් බව පිළිගත් සාක්ෂිකරු ඉකුත් කාලයේ දේශපාලන වේදිකාවල ගෑස් සිලින්ඩර බෙදා දීම සිදු වූ බවද පිළිගත්තා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පූජ්‍ය දඹර අමිල හිමියන්ට මසකට රුපියල් 95,000 බැගින් මුදලක් ලබා දීම හා තවත් පුද්ගලයින්ට මුදල් ලබා දීම පිළිබඳ හෙළිවූයේ මෙම නඩුව පසුගියදා විභාග වූ අවස්ථාවකදී. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එවකට මුදල් අමාත්‍ය ධුරේ දරු රවි කරුණානායක මහතාද වගකිව යුතු බව සත්‍ය ගවේෂකයේ සංවිධානයේ පවසනවා. ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් බහර දුන්නා. අපිට දැනගන්න ලැබුණා විශේෂ මහාධිකරණයේදී පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු කණ්ඩායමකට ලිට්‍රෝ සමාගමෙන් රුපියල් ලක්ෂ ගණන් වලින් මුදල් ප්‍රමාණයක් මාසිකව ගෙවලා තියෙනවා. ඉතින් මෙය ගෙවීමට අදාළ ගිණුම සම්බන්ධව විශේෂ මහාධිකරණයේදී සාක්ෂි දුන් පුද්ගලයා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ ගිණුම රහස් ගිණුමක් කියලා. මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනයක රහස් ගිණුම් තියෙන්න බෑ. මේ රහස් ගිණුමෙන් තමයි මේ පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු අයට මුදල් ගෙවලා තියෙන්නේ. ඉතින් මේකට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයා තමයි එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයෙන් තමයි එය පෙනී හිටියේ. පහුගිය කාලේ අපි දැක්කේ ලැම්බෝගිනි රත්තරන් අස්සයෝ හෙලිකොප්ටර් ගැන කියලා නොකරපු වැරදි වලට මිනිස්සුන්ට වැරදි පැටවුවා. දැන් මේ අතට අහුවෙලා තියෙන වැරද්ද සම්බන්ධව බොරු කියලා උත්සාහ කරනවා එකෙන් ගැලවෙන්න. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්ත්‍රියේදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අද වෙනකොට මුළු රටම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන බලා සිටිනවා. මේ රටේ අධිකරණයේ ස්වාධීනව වැඩ කරන්න පුළුවන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව තීන්දුව තීරණ ගන්න පුළුවන් ව්‍යවස්ථාපිත මණ්ඩලයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකරුවන් පත් කරන්න පුළුවන් ඒ දානමය සංශෝධනය හරහා අපි ඇති කරපු වෙනසත් එක්ක අද අධිකරණයට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා. විනිශ්චයකාරවරුන් මේ රටේ ව්‍යවස්ථාවකට අනුව යුක්තිය සාධාරණය ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වන්දි බට්ටකම් කරන මේ රාජ්‍ය නිලධාරීන්ට පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. මොකද නීති විරෝධී වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. නීත්‍යානුකූලව ආණ්ඩුව ආපු ගමන්ම නීති විරෝධී වැඩ කරපු සියලුම රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් ලැබෙනවා. මේ අවිනිශ්චිත තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරන්න නම් රටට නීත්‍යානුකූල ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ සඳහා අපි හෙට බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්න.
අපි කොළඹ වටලලා අපි කොළඹ මේ පාරේ කරන සටන අවසාන විසඳුමකින් ජයග්‍රහණය කරන තුරු කිසි කෙනෙක් ආපසු යන්නේ නැහැ කියන පණිවිඩයේ වගකීමෙන් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ වෙනකොට රටේ අවස්ථාව රෝපාවේ දිගින් දිගටම උග්‍ර අතර හැරවීම පවතිනවා. කොළඹ වටලලා ඔය සියලුම දෙනාට පාඩම කරන වගේම ඔය සිසුනගේ කියනකොට ඒකට මූලිකම මොන ගැටෙන සෙනක් ගන්න උත්සාහ කරන මන්ත්‍රීවරු කිව්ව දෙනා කිනා බෝට්ටු පුළුවන් නම් ගෙනලා පෙන්නන්න කියන්න අපි ඒකට උත්තර දෙනවා කියලා ප්‍රකාශ කරනවා. ජංගම දුරකථනයක් අස්ථානගත වූ විට හෝ සොරකම් කළ විට පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක් පොලිසිය මගින් හඳුන්වා දී තිබෙනවා. www.ineed.police.lk එම වෙබ් අඩවියයි. ශ්‍රී ලංකාව පුරා මේ වන විට තිබෙන ජංගම දුරකථන මිලියන 24ක පමණ ප්‍රමාණයෙන් දිනකට එම ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 800-1000 අතර ප්‍රමාණයක් ලංකාව පුරා තිබෙන පොලිස් ස්ථානවලට වාර්තා වෙනවා. මේ අනුව එම පැමිණිලි ක්ෂණිකව ඉදිරිපත් කළ හැකි නව වෙබ් අඩවියක් අද දින ශ්‍රී ලංකා පොලිසිය විසින් ලංකාව පුරාම බලපැවැත්වෙන ලෙසට හඳුන්වා දෙනු ලැබුවා. මෙම වෙබ් අඩවිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ටාසය විසින් හඳුන්වා දෙනු ලැබුවා. මේ හරහා ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ස්ථානය වෙතත් ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතත් ඒ වගේම අදාළ දුරකථන සමාගම් වෙතත් යොමු වෙනවා. www.ineed.police.lk නැමැති මෙම වෙබ් අඩවිය අද දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විවෘත කරනු ලැබුවා. සාමාන්‍ය පෙළ විභාග අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහකොඩ පාසල් සිසුවා සහ ඔහුගේ මිතුරා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන්නේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකින් වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි පුද්ගලින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තිහකොඩ තනමල්විල සහ කල්පුණි යන ප්‍රදේශවලදී. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඇතුළු විෂයන් කීපයකට අදාළ ප්‍රශ්න පත්‍ර සඳහායි මෙසේ ව්‍යාජ අපේක්ෂකින් ලෙස පෙනී සිට ඇත්තේ. සිද්ධින්වලට අදාළ අපේක්ෂකින්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අම්පාර DS සේනානායක ජාතික පාසලේ සහ අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ අද පැවැත්වුණු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර නිසි වේලාවට නොලබුණු බව වාර්තා වෙනවා. DS සේනානායක ජාතික පාසලේ සිසුන් සඳහා අවශ්‍ය විභාග මධ්‍යස්ථානවලින් ප්‍රශ්න පත්‍ර ගෙන්වා පෙරවරු 8:45 පමණ විභාගය ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරනායක බාලිකා විදුහලේ සිසුවන්ට ප්‍රශ්න පත්‍ර ලබා දී ඇත්තේ පෙරවරු 10ත් පසු වෙයි. අම්පාරට ලැබිය යුතු ප්‍රශ්න පත්‍ර මොණ්ඩාගල ප්‍රදේශයට මාරුවීම මෙම තත්වයට හේතු වූ බවයි වාර්තා වන්නේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk